දේශන ඉදමේ ගෙදර ප්‍රථම නවදාහනය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මත්කුඩු ජාවාරම සඳහා වෙලේ සුදා മന്ത്രി දුමින්ද සිල්වාට මුදල් දී ඇති බවට හෙළි වෙයි ඉදිරි පරීක්ෂණ වලට තමන්ගේ සහයත් ලබා දෙන බව හිරුනිකා කියයි වහා දුරෙන් ඉල්ලා අස්වෙන්න සෝබිත හිමියන් අගවිනිසුරුට පවසයි ඔබාමා සමග බීට්ස් ඉන්දියාවේ සුප්‍රසිද්ධ වෙයි අනුග්‍රහය නවීන තාක්ෂණයේ බලපෑම නවා QST අපේ රටේ අපේම දැන් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය චාවාරම් කරුවෙකු වන වෙලේ සුදා නැමැති පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබා දී ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. ඒ අද පසුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් ගම්පල විධානලාගේ සමන්ත කුමාර නොහොත් විලේ සුදා නැමැති පුද්ගලයා මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් පමණ ඔහු 2012 ඉඳලා මේ දක්වා කාලය තුල ශ්‍රී ලංකාවට එවලා තියෙනවා මෙතරම් විශාල මුදලක් උපයමින් මොහු කරපු කටයුතු මොනවද කියන එක ගැන විමර්ශනය කිරීමේදී අනාවරණය වුණා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව විවිධ පුද්ගලයින් සම්බන්ධ බව ඒ වගේම මේ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන තිබෙන බවට ඔහු කළ පාපොච්චාරණය අනුව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා නැමැති අයට යම් මුදල් ලබා දී තිබෙන බවට අනාවරණය වී තිබෙනවා දුමින්ද සිල්වා නැමැති අය පසුගිය දිනක අතුරුගිරිය ප්‍රදේශයේදී මිය ගිය ලාලිත කෞශල්‍යහෙවත් කුඩුලාලිත නැමැත්තාගිනුත් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් B211-38 යටතේ කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයට මේ කරුණු වාර්තා කරනු ලැබුවා මේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුද්ගලයින් තිදෙනෙකුගේ ගිනුම්වල තිබෙන සියලු මුදල් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ඒ තිදෙනවන්නේ ගම්පොළ විධානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ඒ වගේම ඔහු තවත් නම් දෙකකින් පෙනී සිට තියෙනවා මානාගොඩ කංකා නම්ලාගේ සමන්ත ප්‍රදීප් විජේසිංහ ආරච්චිගේ සුනිමල් සංජීව කියන නම් වලින් ඒ නිසා ඒ නම් තුනෙන්ම තියෙන ගිනුම් ලංකාවේ මූල්‍ය ආයතනයක තියෙනවා නම් ඒ ගැන පරීක්ෂා කරන්න ඔහුගේ බිරිඳ ගහිනි පියදර්ශනී නැමැත්තියගේ ගිනුම් තියෙනවා නම් ඒ ගිනුම් පරීක්ෂා කරන්න ඒ වගේම අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා නැමැති අයගේ නමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක ගිනුම් තියෙනවා ඒ සියලුම ගිනුම් පරීක්ෂා කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව කොළඹ මහේත්‍රාත්වරයාගෙන් අද දින නියෝගයක් ලබා ගත්තා. මීට අමතරව මූල්‍ය විමර්ශන ඒකකය මගින් වෙනත් විදේශීය රටවල තියෙන යම් යම් ගිනුම් මෙම සැකකරු වෙලේ සුදාගේ සහ අන් අයගේ පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. මීට දින 4කට ඉහතදී ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා. දුමින්ද සිල්වා යන අයට රටින් පිටවීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. දුමින්ද සිල්වා නමින් ඇරෙන්නට වෙනත් නමකින් විදේශගත වීමට උත්සාහ කළෝ ඒ සම්බන්ධයෙන් වහාම දැනුම් දීමක් කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. ඔහුට දැනටම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට අදාළව රටින් පිටවීමේ තහනමක් තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිනිස් ජාවාරමෙන් එමත් නැත්නම් වෙනත් ආකාරයකින් කවුරු හරි මුදල් උපයලා තියෙනවා නම් ඒ මුදල් සම්බන්ධව පරීක්ෂා කරන්න පුළුවන් එවැනි උපයාගත් දේපොළ රාජසන්ත කිරීමේ හැකියාවක් මහා අධිකරණයකට තිබෙනවා. ඉදිරියේදී තවදුරටත් හෙළි වෙන කරුණු මත ගිනුම් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු අනාවරණය වුණොත් මීට සම්බන්ධ අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කරනු ලබනවා. ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ තරුපහේ හෝටලයක් ආසන්න පිහිටි තරා ස්ථානිකදී යම් යම් ආකාරයට මේ මුදල් ගනුදෙනුවීම් මෙච්ච බවට සැකකරුගේ ප්‍රකාශය සනාථ වෙලා තියෙනවා. දැන් ඒ සම්බන්ධ CCTV කැමරා දත්තා අපි පරීක්ෂා කරමින් පවතිනවා. යම් පුද්ගලයෙක් මගින් අතින්ම මේ මුදල් බාර දීම සිදු වෙලා. ඒක නිසා තමයි මේ විමර්ශනයේ යම් තාක් දුරකට ප්‍රමාදයක් තියෙන්නේ මේ පුද්ගලයින් ඒ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය නිසා. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අතනම ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත්‍රී එතකොට මේ විමර්ශනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධකම ගැන විමර්ශනය වෙනවා දැන් අපිට ඒ පුද්ගලයා ලැබපු දරපු තනතුරු ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැහැ මේ විමර්ශනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට ඔහුගේ තියෙන සම්බන්ධයයි ඒ වගේම මේ විමර්ශනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට ලැබිලා තියෙන ආදායම ගැන මත්කුඩු ජාවාරම මැඩපැත්වීම සඳහා මෙන්ම සිය පියාගේ ඝාතනයට සාධාරණ ඉටුකර ගැනීම වෙනුවෙන් ආරම්භ කළ සටනේ ජයග්‍රහණය ලැබෙමින් පවතින බව පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පවසනවා. සියත ප්‍රවෘත්තිංශයේ සමග දුරකථනය ඔස්සේ අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර සිටියේ සැබෑ වර්ධකරුවන් ගැන තොරතුරු හෙළිවීම පිළිබඳව තමා සතුටට පත්වන බවයි.
මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වෙලේ සුදාගේ කටඋත්තරයට අනුව දුනු මාෆියාවේ ප්‍රධාන තැනක් අරගෙන තියෙනවා. මට ඉතාමත් සතුටුදායක ආරංචියක්. දැන් අපිට අවශ්‍ය සියලුම සාක්ෂි ලැබිලා තියෙනවා. දැන් ඔහුගේ ප්‍රකාශයේ සම්බන්ධයෙන් වෙනවා දුමින්ද සිල්වාගේ අශනකින්ම ඔහුගේ බැංකුවලුම් පරීක්ෂා කරන වටරංගුර කටයුතුය. දැන් ඉතින් බලබල ඉඳලා තාත් වෙලාවකම උපරන්නේ නැතුව මගේ පියාගේ තපියා ජීවත් වුණා වෙලා හිටියා නම් අද වගේ දවසක මගේ පියාට අවුරුදු 50 අද උදේ අපි ඔහුගේ පිරුවට පුෂ්පහාර දක්වන. එතකොටත් මම සියලු දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරේ දැන් අවුරුදු 3ක් වෙනා මේ සිද්ධිය වෙලා මේ දැන්වත් අද මම අපිට සාධාරණයක් ඉෂ්ට වෙන්න කියලා කිසිම දෙවියන් මගේ කියපු ඒ සියලු දේ මම හාර දිනවා. දැන් ඉතාමත් ඉක්මනින් ඔහුගේ බැංකු දිනුම් ලංකාවේ දිනුම් විතරක් නෙමෙයි, මොකද ඉතාමත් පැහැදිලි මේ කුඩු මාෆියාව ජාත්‍යන්තරව කරගෙන ගියා කියලා. ජාත්‍යන්තර ඔහුට අයත් සියලුම දිනුම්, ඔහුගේ පවුලේ උදවියට අයත් සියලුම දිනුම්, ගෝල බාලයන්ට අයත් සියලුම දිනුම් අවශ්‍ය සියලු දේම පරීක්ෂා කරන්න මගෙන් කට උත්තරයක් අවශ්‍ය නම් මම පෞද්ගලිකව ගන්න සියලු දේම අජිත්‍රන් මහත්මයාට ප්‍රකාශයක් විදිහට රවණ කර ගැනීමට ඒක ඉතාමත් වැදගත් වෙයි. ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට මම කියන්න ලෑස්ති, මොකද මමත් දන්න ගොඩාක් දේවල් ඔහුගේ ආදායම් මාර්ග පිළිබඳව මමත් හොයපු දේවල් පොලිස් අමතරේ හැමදේම මං ගාව තියෙනවා. මම සියලු දෙනාටම ආරාධනා කරනවා දැන් බය වෙන දෙයක් නෑ. පොලිසියෙන් ප්‍රකාශයක් කියන කිසිම ප්‍රශ්නයක් නෑ. සියලු දෙනාම එළියට ඇවිල්ලා මුගෙන් දන්න සියලු තොරතුරු ලබා දෙන්න කියලා. මම අවුරුදු 3ක් තිස්සේ මගේ පියාගේ ඝාතනයෙන් පස්සේ තමයි මම එළියට ආපු හැම දාම එළියට ආපු දවසින්ම මම හැමදාම කියන්නේ පුදුම අභියව නැවැත්වීම සඳහා පහුගිය රජුත් මං ඉල්ලා සිටේවා කෙරුන්නේ. කොරනාවත් තමයි වැඩි හරියක් මේ දේවල් පැතිරිලා දිප්ප යන වීම කර කරගෙන ගියේ. මොකද ප්‍රධාන සංවිධායක දිනුත් ඉල්ලා මේ කොරනා සංවිධායක වෙන්නේ චා කොරනා වැඩි විතරන්නේ විතරම දිස්ත්‍රික්ක වැඩි විතරක්නේ රටේ ඇතුළු තියෙන ඉච්චනම කුඩු වලට සම්බන්ධ සිරු උද්දීපයේ තිප්පලවල් ආක්‍රමණය කරලා ඒ සම්බන්ධ සිරු පුද්ගලයන් අතරංගුරු ගන්න. මෙරට දේශපාලනය සහ රට වෙනුවෙන් යුග මෙහෙවරක නිරත වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 59 වන ජන්මදිනය අතට යෙදී තිබෙනවා. මෙරට දේශපාලනයේ අමරණීය නාමයක් සනිටුවන් කළ ජනහිතකාමී සමස්ත කම්කරු පන්තියද නිර්දන පන්තියද නියෝජනය කළ විජය කුමාරතුංගයන් සමග මහජන පක්ෂය ආරම්භ කිරීමට පුරෝගාමී වූ පිරිසුදු දේශපාලන චරිතයක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 59 වැනි ජන්මදිනය නිමිත්තෙන් ගුණ අනුස්මරණීය උළලක් අද කොළොන්නාව එතුමාගේ පිළිරුව අසලදී පැවැත්වුණා. මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඇතුළු මන්ත්‍රීවරුන් එක්ව සිටියා. එහිදී සුමනා ප්‍රේමචන්ද්‍ර මැතිනිය සහ පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ආරාධිතීන් පිළිගනු ලැබුවා. ඉන්පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මහත්ම මහත්මීන් විසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුවට පුෂ්ප උපහාර දක්වනු ලැබුවා. ඉන් අනතුරුව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුවට මල්මාලා පැලැන්දීම සිදු වූයේ පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින්. පැමිණි සිටි පිරිස පංචශ්‍රීලයේ පිහිටවීමෙන් අනතුරුව මෙරට නැසී ගිය රණවිරුවන් සහ දේශපාලඥයින් සිහිකර කෙටි නිහඬියාවක් පැවැත්තුණා. ඉන් අනතුරුව ආරාධිතයින් විසින් ජනතාව අමතනු ලැබුවා. අද භාරත මෙම ගුණ සමරුවට අපිට ඉතාමත්ම සතුටුයි. එතුමාලා අපි ගෙන ගිය එදා ඉඳලා ගෙන ගිය අරගලය ඒ සටන ජයග්‍රහණයකින් නිම වෙලා ඒ ජයග්‍රහණයේ නියමුවවන අපේ අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වෙනුත් එදා භාරතල අපි සටන් ව්‍යාපාරයේ ගෙන ගිය දිවංගත අපේ සදාදරණීය සහෝදර අපේ විජය කුමාරතුංග සහෝදරයාගේ භාර්යාව වන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙම උත්සවයට සහභාගී වුණා. අතීතයත් වර්තමානයත් දෙකම අද ඉන්නවා මේ සටනේ. භාරත අපිත් එක්ක මේ සටනට නොබියව ආපු සහෝදරයෙක්. එතුමා අද හිටියානම් අපිට ඒකාන්තයි දුව නෙවෙයි පියා මේ ජන සටනට එනවා. එදා විජය සහෝදරයාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආත්ම ශක්තිය තිබුණු හැම එක්කෙනාම මේ රට අලුත් මාවතකට ගෙන යන්නට ඕනයි කියලා විජය චන්ද්‍රිකාගේ නායකත්වයෙන් ඒ තරුණ ව්‍යාපාරය අතට අරගත්තේ. ඒකේ සෙනෙවියා බවට පත් වුණේ භාරත ලක්ෂ්මී. එතුමා අවසාන කාලයේදී අපි වගේම මහා දැඩි කලකිරීමකින් හිටියේ. එතුමා ඒකේ තත්ත්වය අපිත් එක්ක ප්‍රකාශ කළා. භාරත ලක්ෂ්මන් කියන්නේ කිසිම හිතේ බියක් නැති ඕනෑම සටනකට කැඳෙව්වහම ඒකේ පෙරමුණ අරගෙන ඒ සටනට නායකත්වය දෙන්න ආත්ම ශක්තිය තිබුණු පුද්ගලයෙක්. මෙවැනි අය ජන සමාජයෙන් අතරමඟදී අකාලයේදී
අපි අතරින් ඉවත් වීම මහා විශාල අභාග්‍යයක්. මොකද අද දේශපාලන අවබෝධයක් තිබෙන දේශපාලඥයෝ මේ ජන සමාජයෙන් අවසන් වෙගෙන යන්නේ. අද ඒක නිසා කුඩුකාරයෝ පාර්ලිමේන්තුවේ. එතනවල ගේනෙයුම් කැබිනට් එකේ. හිරේ ඉන්න තියෙන මැරයෝ අද පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලේ. භාරතත් එක්කත් අපිට ඉන්න සිදු වුණා. භාරතව මරණ එකත් එක්කත් අපිට ඉන්න සිදු. ඒක තමයි අපිට සිදු වෙලා තියෙන තත්ත්වය. භාරත අවසානයේ කුඩු තුවක්කුවකින් මිය යෑම තමයි මට තියෙන විශාලම ඛේදවාචකය. භාරතලා අපි මිය යන්නට ඕනේ එවැනි අපේ මතවාදයට විරුද්ධව දේශපාලන මතදාන කැරලිකරුවන්ගේ තුවක්කුවකින් මිස කුඩුකාරයන්ගෙන් නොවන එක ඒකයි තියෙන්නේ. එවැනි සහෝදරු විශාල ගණනාවක් අපේ විජේ සහෝදරයාගේ ඉඳලා මිය ගියා. මෙවැනි දිනක එතුමාගේ පිළිරුව අභියස එතුමාලා අපි සටන් කරපු මේ යුග මෙහෙවර අවසාන කිරීමට අපි ඔහුට ප්‍රතිඥා දෙනවා. එතුමා හැමදාම තාමත් නිර්භීත ලෙස ඕනෑම දෙයකට මූණ දෙන්නට බය නැතුව ඕනෑම සටනකදී එතුමා අපි සමග හිටියා. එතුමා විජේ කුමාරතුංග මැතිතුමා සමග තාමත් කිට්ටුවෙන් දේශපාලනය කෙරුවා. මට එතුමා ගැන දකින්නට තිබුණ විශේෂ ලක්ෂණයක් එතුමා පක්ෂය සමග ඉන්නකොට ඉතාමත් ලැදියාවෙන් ඉතාමත් අවංකව ඒ පක්ෂය සමග කටයුතු කෙරුවා. මොන අභියෝගයක් තිබුණත් ඒවාට නොබියව එතුමා නොසැලී කෙලින් හිටගෙන තමා විශ්වාස කරන දේශපාලනයේ කටයුතු කෙරුවා. එවැනි පුද්ගලයන් ඉතා දුර්ලභ යුගයක දේශපාලනය තුළ අපට නැතිවීම විශාල පාඩුවක්. ජනතාවගේ විශ්වාසය කඩ කරලා දූෂණයට එරෙහි වන අයට අදන්තේ ඉට්ටම් කරමින් දඬුවම් කරමින් පුළුවන් නම් මරා දමමින් විරුද්ධ ආදය සම්පූර්ණයෙන්ම අටපත් කරමින් ඉදිරියට ගෙන ගිය දේශපාලන සංස්කෘතියක් ආණ්ඩු ක්‍රමයක්. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර අපේ මිතුරාගේ සගයාගේ දේශපාලන සගයාගේ ජීවිතය නැතුනේ මම හිතන හැටියට මේ ක්‍රමය නිසා. ඒ ක්‍රමය තුළ කුඩුකාරයෝ පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිකම් දෙනවා. මේ ක්‍රමය තුළ කුඩු මුදලාලිලා කුඩු රජවරුන්ට එතනවල් රජවරුන්ට මිනි මරුවන්ට කැසිනෝ රජවරුන්ට තැන දුන්නේ. මේ ක්‍රමය තුළ හොඳයි කියලා සැලකුවේ වැරදි කරන අයට. හොඳ මිනිස්සුන්ට තැනක් තිබුණේ නැහැ. අඩන්තේ ඉට්ටම් කරලා පුළුවන් නම් මරලා දැම්මා. මම හිතන හැටියට ඒ ක්‍රමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි භාරත ලක්ෂ්මන්ගේ ජීවිතය නැති වුණේ. භාරතට අපට කරන්නට පුළුවන් ප්‍රධානතම උපහාරය විජය කුමාරතුංග මැතිතුමාට කරන්න පුළුවන් ප්‍රධානතම උපහාරය මේ දහජරා දේශපාලන සංස්කෘතිය මේ විනාශකාරී ආණ්ඩු ක්‍රමය අපේ රටෙන් මුලිනුපුටා දමා නැවත වතාවක් අපේ රට වැදගත් සත්‍ය සාධාරණත්වය අවංකභාවය ගරු කරන රටක් ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් බවට පත් කිරීමයි. මගේ පියාගේ ඝාතනය සිදු වුණයින් පස්සේ අපිට මුල් කාලේ හැම කෙනාම වගේ උදව් කරා. පස්සේ තිබ්බ පාලනයත් එක්ක සමහරක් බලපෑම් නිසා ගොඩක් අයගේ කටවල් වැහුණා. ඒත් කටවල් වැහිච්ච නැති අතේ ඇඟිලි ගන්නට කීප දෙනෙක් හිටියා. ඒ ප්‍රධාන පුද්ගලෙ තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ වගේම තමයි අනෙක් එක්කෙනා රාජසේන රත්නමැතිතුමා. ඔවුන් දෙදෙනාම එළියට බහැලා එක් සටනක් වෙනුවෙන් ඉදිරියට එද්දී අපිට නිකන් ගෙවල් වලට වෙලා බලාගෙන ඉන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. මැරෙන්න හරි බලාගෙන ඉන්න තමයි මමත් අම්මත් එළියට බැස්සේ. මේ සටනේදී සමහරක් වෙලාවට හිතපු නැති උදවි අපිව දාලා ගියා. හිතපු නැති උදවි අපිට ලං වුණා. මේ අවස්ථාව ඇත්තටම අපිට මිනිස්සු අඳුන ගන්න හොඳ අවස්ථාවක් වුණා. මම ඔබට ඉතාමත් වගකීමෙන් සහ ඉතාමත් උවමනාවෙන් මේ වෙලාව කියන්න කැමතියි. අවුරුදු 3ක් තිස්සේ මගේ පියාව ඝාතනය කරපු පුද්ගලයාව නීති ඉදිරියට ගේන්න බැරි වෙච්ච දේ. මම මේ අවුරුද්ද ඇතුළත ඉවර කරනවා. හැබැයි අවුරුදු 3ක් නෙවෙයි මම විශ්වාස කරන අවුරුදු 10ක් 15ක් 20ක් ගියා. දුවෙක්ට තාත්ත කෙනෙක්ගේ අහිමිවීම ඒක හැමදාටම දැනෙනවා. ඒක කවදාවත් ඉතින් අයින් වෙන්නේ නැහැ. මෙහෙම නෙවෙයි මම තව ටිකක් කල් ගිහලා කසාද බඳින ළමයි අම්බලා මම ආච්චි අම්මා කෙනෙක් වුණත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ මගේ පියාව ඝාතනය කරා කියන එක. මම විශ්වාස කරන අදටත් මගේ පියා මේ කොහරි තැනක ඉඳගෙන මේ හැමදේම බලාගෙන ඉන්නා. වැරදිකාරයෝ සිරු දෙනාම නීති ඉස්සරහට පැමිණි පුච්ච දවසක ඉතාමත් ඉක්මනින් ඒක වෙනවා. අපි නැවතත් හම්බ වෙලා මෙම ස්ථානයේම තාත්තගේ පිළිරුවට පුෂ්පහාර දක්වලා ඔහුව ඒ එතනින් නිදහස් කරමු. පළත් හයක් සඳහා ආණ්ඩුකාරවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. මේ අතර ජනාධිපතිතුමා ඊයේ සිය පොළොන්නරු සංචාරයෙන් පසුව මොරගහ කන්ද ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වුණා. ඊයේ දින පොළොන්නරුවේ උත්සව අවස්ථා කිහිපයකට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පස්වරුවේ පොළොන්නරුව මහරෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. රාජ්‍ය නායකත්වයට පත්වීමේ අනතුරුව ප්‍රථම වරට තම ගම්පිය සිට පැමිණි ජනාධිපතිතුමා පොළොන්නරුව මහරෝහල වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හමු වීමටද අමතක කළේ නැහැ. ඉන් පසුව ජනාධිපතිතුමා මොරගහ කන්ද සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වුණා.
මෙහිදි ජනාධිපතිතුමා විසින් නිලධාරීන් ඉංජිනේරුවන් සහ ව්‍යාපෘතිය සම්බන්ධ සියලු සම්පත්දායකින් සමග ව්‍යාපෘතිය ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවකද නිරත වුණා. චීන තානාපතිවරයාද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. වැඩබිම නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිතුමා සමග චීන තානාපතිවරයාද සහභාගී වුණා. මෙම අවස්ථාවට රජයේ මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියා. පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම මොරගහ කන්ද සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන්ගත් උත්සාහයන් සහ ඒවා ව්‍යර්ථ වූ ආකාරයන් පිළිබඳව තොරතුරු හෙළි කළා. ආණ්ඩුව ඇතුළේ මේ සම්බන්ධයෙන් ගෙන ගිය සටනක් විදිහට එහි ප්‍රතිඵලයක් විදිහට තමයි 2007 ජනවාරි 25 අපිට මේ ව්‍යාපෘතියට මුලදා තියන්න පුළුවන්කම ලැබුණා. අති විශාල ජනතාවක් මැද විශාල උත්සවයක් පවත්වලා ජනතාවට බලාපොරොත්තු රාශියක් දීලා මේ ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කෙරුවේ ජනවාරි 25. ජනවාරි 28 වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඒ කියන්නේ මුල්ගල් කියලා පැය 48කට පස්සේ අලුත් අමාත්‍යාංශයක් මට බාර දෙන්න කතා කරපු වෙලාවේ මහවැලි අධිකාරිය මගෙන් අයින් කරලා තිබුණා. මම මහින්ද රාජපක්ෂ මහත්මයාට කිව්වා ඊට පැය 48කට කලින් මුල්ගල් තිබ්බේ මේක රජරට ජනතාවගේ මගේ සිහිනයක්. ඒක නිසා අද මගේ අමාත්‍යාංශය අයින් කරපුවාම මම කොහොමද පොළොන්නරුව ජනතාවට මුහුණ දෙන්නේ කියලා මම හිතුවා. මම මාස දෙක තුනකට සැරයක් කැබිනට් මණ්ඩලයේ ආනුපක්ෂය ඇසීමේ මම කිව්වා මොරගහ කන්ද ව්‍යාපෘති අනුවසේ විදේශ සම්පත් ලයිස්තුවට දාන්න දෙපාර්තමේන්තුවේ. මගෙන් අවුරුදු 5කට පස්සේ අමාත්‍යාංශය වෙනස් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශය මට දීලා විමාසිරි පාරමිතුමාට මේ අමාත්‍යාංශය දීලා ඊට පස්සේ තමයි චීන රජය යටතේ මේ මුදල ගත්තේ. විමාසිරි පාරමිතුමා මාත් එක්ක කිව්වා මෛත්‍රී මොරගහ කන්දේ කිසි දෙයක් මට සාර්ථකවවත් ඉදදුන්නේ නැහැ. ඒ පරිගත්තේ මගෙන්. ඒ පරිගත්තේ මෙලා රජරට ජනතාවගේ. ජලයේ ඉලා කඳු සලොබු රජරට අහිංසක ජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න දෙමු එකම ජාතික සම්බන්ධන ව්‍යාපෘතිය. පෞද්ගලිකව මම මේ ව්‍යාපෘතිය කළ ජනප්‍රිය වේ කියලා මට අමාත්‍යාංශය දීලා කවුරු මාමාර සම්නිදි මේ ව්‍යාපෘතිය කරන්න රජරට ජනතාවට තමයි ඒ කීවේ. අනුරාධපුර පොළොන්නරුව විතරක් නෙවෙයි තිරිමුණාමලය අනිත් පැත්තෙන් උතුරු ප්‍රදේශයට බලපානවා උත්තර ප්‍රදේශයට බලපානවා. ඒ විදිහට තමයි මේකේ ඉතිහාසයක මේකේ කතාව. මේ රටේ ජනතාව දැනගෙන ඉන්නේ නැහැ මේ ව්‍යාපෘතියක් තියෙනවා කියලා. අද මේ රටේ ක්‍රියාත්මක වන අති විශාලතම සමර්ථන යෝජනා ක්‍රමයේ යෝජනා කරන්නේ. මේ මම මේ කතාව කිව්වේ පෞද්ගලික මධ්‍යමතාන්තර නොකරගෙන මෙවැනි මහා යෝධ ව්‍යාපෘති ප්‍රමාද කිරීම අවහිර කිරීම එය ජාතික අපරාධයක් වගේම සංවර්ධනයේ මහා ඛේදවාචකයක් විදිහටයි මම දකින්නේ. ව්‍යාපෘතියක් කිරීමේදී පසුගිය කාලයේ තුල තිබුණු දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව චෝදනා මේ ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරියේදී ඇති නොවීමට වග බලා ගැනීම කාගේ වගකීමක් සහ යුතුමක් වෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ අද දින නව ආණ්ඩුකාරවරුන් 6 දිනක තීරුම් දෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී. ඒ අනුව උතුර, නැගෙනහිර, සබර්ගමුව, මධ්‍යම, උතුරු මැද හා ඌව යන පළාත් 6 සඳහා මෙලෙස නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද දින තීරුම් දුන්නේ HMGS පලිහක්කාර මහතායි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ඔස්ටින් ප්‍රනාන්දු මහතායි. BMAR පෙරේරා මහතා සබර්ගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිරුම් දුන්නා. සුරංගනි එල්ලාවල මහත්මිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිරුම් දුන්නේ. PB දිසානායක මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද දින දිරුම් දෙනු ලැබුවේ නීතිච්ච MP ජයසිංහ මහතායි. වත්මන් නගවිරිසුරු මොහන් පීරිස් මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙස සාධාරණ සමාජය සඳහා වූ ජාතක ව්‍යාපාරයේ බල කර සිටිනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකදී. අපි දන්නවා පහුගිය ආණ්ඩු කාලේ ශිරාණි බණ්ඩාරනායක අග්‍රවිශ්චේකාරතුමිය එළවපු ආකාරය. එතුමිය රජයේ අභිමතයේ පරිදෙන් තීන්දුවක් මුදුන් නිසා එතුමියට පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා එතුමිය බලයෙන් පහ කළා. ඊළඟට අග්‍රවිශ්චේකාරතුමිය පත් කළේ වර්තමාන අග්‍රවිශ්චේකාර එතුමාගේ බලයට පත්වීම ලෝක ජාත්‍යන්තර අධිකරණේ පිළිගත්තේ නැහැ. ඒ අනුව තාමත් අධිකරණ ශේෂ්ත්‍රයේ අග්‍රවිශ්චේකාරතුමිය නිල වශයෙන් ඉන්නේ ශිරාණි බණ්ඩාරනායක මැති. මේ ඉන්න මොහන් පිරිස් මහත්මයා පත් කළේ ජනාධිපතිතුමා විසින් ඒ තනතුර. එතුමා ඊට කලින් ජනාධිපතිතුමාගේ උපදේ නීති උපදේශක. එතුමා නමින්ද පාන්දර ජනාධිපති මැදුරේ හිටි. ඒක දැක්කේ කවුද? වර්තමාන අගමැතිතුමාගේ ඇහෙන් දැක්කද? ඉතින් මේ තත්ත්වයේ තුල
එතුමා ඇත්ත වශයෙන්ම මේ තත්ත්වෙ මම එතුමා දන්නවා. මං ඉන්න විදිය හරිනේ. මං ගත මේ විදිය හරිනේ. ඒ නිසා මා මෙතනින් ඉල්ලා ශ්‍රී යුතුයි ගෞරවාන්විත. තාමත් ඒක කලේ නෑ එතුමා. ඒක එතුමා බලාපොරොත්තු වෙන්නේ අර සිරාණි බණ්ඩාරනායක මැතිණිය වගේ ගල් ගහලා ඌ කියලා ඔය නිල නිවාසෙන් එළවණේ එතුමාත් ප්‍රිය කරනවත් දන්නේ නෑ. ඒසයි ඉබදු පහත් මට්ටමට අධිකරණේ පත් කරන්න එපා. ඉබදු අවාසනාවන් තත්ත්වයකට අධිකරණේ හැල්ලු කරන්න එපා. ගෞරවාන්විත পদවිය. ඒ නිසා අපි කල්පනා කළා උජුසල කරනවා කතා කරනවා ජනතාවට කියනවා එතුමාත් අපේ අන්ත කන් දීලා ඔබතුමා ගෞරවාන්විත ওই পদවියෙන් ඉල්ලාස් වෙනවා නම් ඔබතුමාටත් හොඳයි අපටත් හොඳයි රටටත් හොඳයි නීතියටත් හොඳයි. අපි දැක්කා පහුගිය කාලේ අග්‍රවිංශකාරවරයා පත්වීම ඉතාම වැරදි විදිහට සිද්ධ වුණේ. හිටපු අග්‍රවිංශකාරතුමිය කණෙන් අල්ලලා එළියට දාලා දේශපාලන පත්වීමක් ධර්මෙන් හිටිය පුද්ගලයෙක් තමයි මේ උත්තරීතර තනතුරට පත් වුණේ. ඒක ඉතාම වැරදි වැඩක්. ඒ වෙලාවේ කිව්වා මේ වැඩේ වැරදි කියලා. නමුත් එතුමා ඉස්සරහින් පස්සෙන් STF දාගෙන ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිංශකාරවරයා විදිහට වැඩ බාරගත්තා. ඊට පස්සේ වෙච්ච බරපතලම සිද්ධිය තමයි මේ පහුගිය අටවෙනිදා වෙච්ච මැතිවරණය. මේකේ එක අපේක්ෂකයෙක්ගේ ගෙදර එදා ඡන්දේ දවසේ රාත්‍රියේ එතුමා ඉන්නවා. එක අපේක්ෂකයෙක් වෙනුවෙන් එතුමා ඒ ගෙදරට ගිහිල්ලා ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිංශකාරවරයා අපේක්ෂකයෙක්ගේ ගෙදර ඉන්නවා කියන එක මම හිතන්නේ ඒක කිසි විදියකින් හීනකින්වත් වෙන්න පුළුවන් වැඩක් නෙමෙයි. නමුත් ඒක වුණා. අපි කිව්වේ මේ වගේ දේශපාලනීකරණය වෙච්ච දේශපාලනය කරන විනිශ්චකාරවරයෙක් මේ රටට අවශ්‍ය නැහැ කියලා. මේ රටේ ජනතාව එළියට බැලලා 60 ලක්ෂයක් ඡන්දේ දුන්නේ මේ විවසනෙන් රට ගලව ගන්න. නමුත් අද වෙනතුරුත් මේ විනිශ්චකාරතුමා මොහාන් පීරිස් මහත්මයා තාමත් ඒ තනතුරේ රැකියාව කරනවා. මේ වගේ විනිශ්චකාරවරු ඉන්නේ රටේ දේශපාලනඥයින් සමග නම්. ඒ නිසා අපි එතුමාට කියනවා මේ තනතුර හැල්ලු කරන්න එපා. වහාම ඉල්ලාස් වෙන්න. එහෙම නැත්නම් හෙට උදේ 8 ඉඳලා මේ රටේ නීතිඥවරු, මේ රටේ මහජනතාව, සිවිල් සංවිධාන සියලු දෙනා හෙට උදේ 8 වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ළඟට ගිහිල්ලා එතුමා යනකම් මං හිතන්නේ මේ විරුද්ධතාවය පවත්වයි. යලි දේශපාලත් සමගින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතා සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරේ අද රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ බතරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේදී සර්වාගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව සමාජ සේවා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජන් රාමනායක මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ඉන් අනතුරුව කාර්ය මණ්ඩලය ඇමතු නියෝජ්‍ය අමාත්‍යවරයා දියුරුන්දීමේ උත්සවය ඉතාම සරල විදිහට ගන්නට ඉගෙන ගත්තේ අතිගරු ජනාධිපතිතුමාගෙන්මයි. අපි දැක්ක මාධ්‍ය තුලින් අතිගරු ජනාධිපතිතුමාගේ දියුරුන්දීම තගිය වියදම රුපියල් 6500යි කියලා පහුගිය ජනාධිපතිවරු මොන් බ්ලැන්ක් වගේ පෑන් වලින් 135 අගලේ පෑන් වලින් අස්සම් කරද්දී සරල පොඩි පෑනක් අරන් එන්න කියලා ජනාධිපතිතුමා තමයි මට ඉගැන්වුවේ. ඒ කාලේ අපි කියලා තියෙනවා බලේ තියෙන විට මොලේ නැහැ, මොලේ තියෙන විට බලේ නැහැ කියලා. අපි විපක්ෂයේ ඉති මේ සියලුම අමාත්‍යංශ ඉතාම දැඩි ලෙස විවේචනයට පත් කළා. අද අපිට සිද්ධ වෙනවා ආණ්ඩු පක්ෂයේ ඒ ඇමති ධූර දරාගෙන ඒ දේවල් කරන්නට. මම මගේ මේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා හිටින්නේ හැමදාම මට පිහින් අයින්නේ කවුද කියලා කියන්නේ. පිහින් ඇන්නට පස්සේ පිහින් ඇනුම් කාලා හොස්පිටල් එකේ දිනක් මාව බලන්න එන්න එපා. තමෝගේ රහස්‍යභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් දුරකථනයෙන් කියන්න. නැත්නම් නොදන්න ෆෝන් එකකින් කතා කරන්න. SMS එකක් එවන්න. නැත්නම් නිර්නාමික ලියුම් පවා එවන්න. මම ඒව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම ඇවිල්ලා මේ ඉන්නේ දවස් 100 කැමති කෙනෙක් වෙන්න පුළුවන්. පොරුන්ට මෛත්‍රී කරන තත්ත්වයක් නම් මෛත්‍රී පාලනය තුළ මාතර සුරින්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. වැලිකඩ බඳනාගාරයේ සිදු ඝාතන සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද කොළඹ දීපේ පැවැත්ුණා. මේ සඳහා නීතිඥයින් සිවිල් සංවිධානවල නියෝජිතයින් මෙන්ම සිද්ධිය ඇසින්දුටු සාක්ෂිකරුවන්ද එක්ව සිටියා. ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙන් තමයි මේ සම්පූර්ණ ඝාතන ක්‍රියාවලිය සිදු වුණේ. තමන්ට අභියෝගයක්ව පවතින පිරිසක් තමයි සොයමින් මේ ආකාරයෙන් ඝාතනය කරේ. තමන්ගේ ඒකාධිපති පාලනය තහවුරු කරගන්න ගිය අවස්ථාවේ තමයි මේ ආකාරයේ ඝාතන වැලක් රජයේ ආශිර්වාදය ඇතුව මේ ආකාරයට සිදු කර තියෙන්නේ. ඉතාමත් පැහැදිලි මේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පොලිස් නිලධාරියෙක් වන මේ රංගජීව යන අය මේ නිරායුධ බන්ධනාගාර රැඳවියන් ඉදිරියට ඇවිල්ලා හොඳාකාරව තෝරා බේරා ගනිමින් තමයි ආය ඝාතනය කරේ. මේ
මැරිච්ච පිරිස වෙනුවෙන් බොහෝ පිරිසකට මරණ සහතිකවත් අද ලබා දීලා නැහැ. මේ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් කිසිම වන්දියක් එපා. මිනිමරුවන් කෙරේ යවන්න. එහෙම නැත්නම් මිනිමරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපිට ඉල්ලා සිටියේ. අසර 7කට වැඩි කාලයක් මා බන්ධනාගාරගත වෙලා සිටියා. ඒ සිටිය කාලය තුලදී මම දැකපු මේච්චම සිදුවීම තමයි බන්ධනාගාර රැඳවියන්ව අමුඅමුවේ ඝාතනය කිරීම. ඕනෑම අධිකරණයකට ඕනෑම කොමිසමකට මම මගේ ඇසින් දුටු සාක්ෂිය මම ඉදිරිපත් කරන්න කැමතියි. මොකද එදා ඒ සිදුවීමේදී මම දැක්කා හමුදාව දහවල් එකට පැමිණිලා සෝදිසි මෙහෙයුම් කරලා සිරකරුවන් කුපිත කරා. වහලා තියෙන සිර මැදිරි තුලට කඳුළු ගෑස් පහර එල්ල කරා. ඒ පැමිණි ආරක්ෂක අංශ එළියට ගියේ බන්ධනාගාරයේ ඉදිරි දොරටුව කඩලා ඇතුලේ හිටිය සිරකරුවන්ට වෙඩි පහර එල්ල කරා. සිරකරුවන් තෝර තෝර අරන් ඔවුන්ට වෙඩි තිබ්බා. එවකට හිටපු බන්ධනාගාර කොමසාරිස් පොඩිපිලි මහතා ඉදිරිපිට තමයි ඔවුන් අරන් ගින් ඝාතනය කරේ. ඒ පසුගිය රජයේ ඒ වගකීම් නිලධාරීන්ව මේ රජය ඔවුන්ට දඬුවම් කරනවාද කියන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. නිර්මල අතපත් 2009 6 වෙනි මාසේ 25 වෙනිදා මගේ පුතා ගෙදර උදියගෙන ඉඳෙද්දී පුතා නිදිතැනට ඇවිල්ලා හිසට පිස්තෝලයක් එල්ල කරා අමානුෂික වදහිංසාවට පත් කළා නිරුවත් කළා පහර දීලා අරගෙන ගිහිල්ලා මෙයා බන්ධනාගාර ගත කළා මේ ඉන්න මගේ පුතා නිර්මල අතපත් මෙයා විවාහක එක් දරු පියෙක් මෙයා වෘත්තිමය ප්‍රියදුරෙක් අපි මේ කටයුත්ත වෙනුවෙන් නීතියානුකූලව නීතිය හමුවේ යන්න මේ සියලු කටයුතු අපි දියත් කළා මේ කටයුතු සිද්ධ කරා සිද්ධ කරලා අපට සාධාරණයෙන් මේකට ඉෂ්ට සිද්ධ වුණේ නැහැ මානව හිඟම් කොමිෂන් සභාවට පැමිණිල්ල කරා. ඒ පැමිණිල්ල කළ මේ බන්ධනාගාරය තුළ ඉන්නකොට මෙයාට බලපෑම මේක අස්කර ගන්න කියලා. ඊළඟට මෙයා මැරෙන්නේ 2012 පොළොස්සරි මාසේ 9 වෙනිදා ඊට දින 5කට කලින් 5 වෙනිදා කියන දවස තමයි පැමිණිල්ල මෙයා ඉවත් කරගත්තේ. ඉතින් අපිට සාධාරණයක් මේවට ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. අපි ඉල්ලා සිටිනවා මේ වර්තමාන රජයෙන් අදාළ පුද්ගලයෝ රකින්නේ නැතුව නීතිය හමුවට පමුණුවලා අපට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා. පිහි කෑල්ලක්වත් පෑන් තුඩක්වත් ඉදී නැතුව ඉරබාරයේ ඇතුළට වෙලා ජීවිතේ ගත කරන අයට නම් කරලා ඉවර වෙලා මේ ඝාතනය කරේ. අපි කියන්නේ දූෂණය කරපුවාට දඬුවම් දෙන්න. නමුත් මං කියන්නේ මිනිමරුවන්ට මේ සමාජයේ නිදහසේ ඉන්න අයිතියක් දෙන්න පුළුවන් කමක් නැහැ. පළවෙනි සාධාරණිෂ්ඨ වෙන්න ඕනේ මේ මිය ගිය අයගේ ළඟම ඥාතීන්ට. ඒ නිසා අපි කියනවා වහම ප්‍රමාද නොකර පරීක්ෂණයක් පවත්වලා මොවුන් අත්අඩංගුවට ගන්න. මරණීය දඬුවම් නියම කරන්න. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගල මේ කී දෙනෙක් ඝාතනය කරලාද පහුගිය කාලේ? දවසේ පුවත්පත් විපර්මටයි දැන් අවධානය. ලංකාදීප මහින්දානන්දට රට යෑම තහනම්. අල්ලස් කොමිසමේ නියමය උඩ ගමන් බලපත්‍රය අත්හිටුවයි. ජනපති වාහනාංශ හිටපු ලොක්කාටත් රට ගමන් තහනමක්. සංචිතයෙන් දුන් වාහන 556න් 246ක් ආපසු ලැබී නෑ. හිටපු ජනපති ඇමති රාජිත අභයාරාමයේදී හමු වී බණ්ඩාරනායක ශාලාවේ අවිගබඩාව නිත්‍යානුකූලයි. පොලිසිය උසාවියට දන්වයි. මැති ඇමති අනින් සිසුන් ගැනීම නවතී. මෞබිම ජනපති නිල කාලය වසර 5යි. මම 4ක් කරන්නයි හිටියේ. ඒත් කමිටු තීරණයට එකඟ වුණා. කොළඹ කුඩු මන්ත්‍රී අත්අඩංගුවට ගන්නවාද නැද්ද? වෙලාව ආවම ප්‍රශ්න කරනවා. ඇමති ජෝන් අමරතුංග. ඌව පෙරලන්න අත උස්සපු මන්ත්‍රීන් පහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තහනම්. බැරක් ඔබාමාට ශ්‍රී ලාංකික අන්තවාදීන්ගෙන් මරණ තර්ජන. හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කරයි. බුද්ධ්‍යක්ෂ හෙළිදරව්වෙන් නවදිල්ලියේ ආරක්ෂාව තර කෙරේ. උසස් පෙළ කරන්න ගණිතය අනිවාර්ය වෙයි. අතුරුතන් වුවන් සොයා දෙන්නේ මන්නාරමේ විරෝධතා. ජැක්සන්ගේ ගෙදරට පොලිසියෙන් කඩාපනි. ගරාජයේ තිබී අංක තහඩු නැති වාහනයකුත් හමු වෙලා. දිනබින සිවිල් ගුවන් අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීන් 30ක් රට ගමන් යන්න රජයේ මුදලින් කෝටි 15ක් වැය කරලා පිළිතුරු සපයන්නේ විගණකාධිපතිගෙන් උපදෙස්. මත්තල උළෙලට ආ නිලධාරීන් කිහිප දෙනෙකුගේ හෝටල් ගාස්තු ලක්ෂ 7ක්. සමුළු වලට එක්ව තිබෙන්නේ තාක්ෂණ දැනුම නැති සෑමදාම යන නිලධාරීන්. සුඛෝපභෝගී අර්ධ සුඛෝපභෝගී වාහනවල නියමිත දිනට බදු නොගබෙන අයට 50%ක දඩයක්. වමේ විකල්ප පෙරමුණ අද ජනපති හමුවේ. මුණුපිටිය ගංගාරාමේ නවම් මහා පෙරහැර 2-3. මහා භාණ්ඩාගාරයේ රත්රන් ජාපාරමක් හිටපු ජනපති බිරිය ශ්‍රන්තිට එරෙහිව වාස් ගුණවර්ධන බිරියගෙන් පැමිණිලා තර්ජනය කළේ ඇයි කියන සිද්ධිය පට්ටපල් බොරු. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක. උතුරු නැගෙනහිර නිවාස 3000ක් ඉදිකිරීමට යුරෝ මිලියන 14ක්. බුලත් සිංහල බස් අනතුරින් 25කට තුවාල.
සබරගමු සරසවි වෛද්‍ය පීඨයට අක්කර 10ක් වෙන් කර වසර 10යි. නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ත ඉදිකිරීම් ප්‍රමාදයේ සොයන්න උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි. ලක්බිම පළමු වසරට සිසුන් ගැනීමේ සියලු කෝටා අහෝසි. සරණ හේමල් අනුන්දික රෝහණ උසාවියට කැඳවති. මුතුහෙට්ටිගමට එරෙහි නඩුව 23 දක්වා කල්යයි. හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් 8 වෙනිදා දක්වා රිමාන්ඩ්. දූෂිතයන්ට නාම යෝජනා නැහැ. චර්යාධර්ම දෙවනදා මැති සභයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රජිත තිරණයාද. තට්ටු 7 ගොඩනැගිල්ල ඉරිතලයි. සේවකීන් 2000ක් ඉවතට. දිවයින අලුත්කම ගේටත් රට යෑම තහනම්. දින 18ක් තුල අල්ලස් දූෂණ පැමිණිලි 200ක්. මෙරට මද්‍රව්‍ය ජාවාරම් කරුවන් 14 දෙනෙකුට ඉන්ටර්පෝල් වරෙන්තු. කොළඹ මන්ත්‍රි වටකොට දැලෙලයි. ලිට්‍රෝ ගෑස් ගනුදෙනුවෙන් කෝටි 70ක පාඩුවක් වී නැහැ. කළමනාකාර අධ්‍යක්ෂ කරුණු පහදයි. වෙලේ සුදාගෙන් හිටපු පොලිස් ලොක්කාට කෝටි ගණනක සුවිසල් මැදුරක්. ලිඳෙන් හමු වූ ලිපිලේඛන ගැන වාර්තාවක් අද අගමැතිට. අමරිකා වහ ඉන්දියාව තුළ ගනුදෙනු වෙළඳ ගනුදෙනු ශක්තිමත් කිරීමට දෙරටේ අවධානය යොමු ඇති බව අමරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසනවා. මේ අතර අද දිනේ අමරිකානු ජනාධිපතිවරයා ඉන්දිය තරුණ ප්‍රජාව අමතුම් ලැබුවා. ජනරජ දිනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දියාවට පැමිණි අමරිකානු ජනාධිපති බරක් ඔබාමාට ඉන්දියාවෙන් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. මෙම චාරිකාව සම්බන්ධයෙන් ඉන්දිය මාධ්‍ය තොරතුරු රසක් අනාවරණය කර තිබුණා. මේ අතරතුර ජනාධිපති බරක් ඔබාමා සමග ඉන්දියාවට පැමිණි ඔහුගේ නිල රථය වන බිස්ට් නම් වෙඩි නොවදින සුපිරි ලිමසින් මෝටර් රථය ඉන්දියාව තුළ මේ වන විට වඩා ප්‍රචලිත වී තිබෙනවා. වැඩි වශයෙන්ම ඉන්දිය දරුවන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන මෙම බිස්ට් නැමැති ලිමසින් රථය නැරඹීමට කුඩා දරුවන් විශාල පිරිසක් ඉන්දිය ජනරජ දිනයට පැමිණි බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ. මේ අතර සිය තෙදින නිල සංචාරයේ අතරතුර අමරිකානු ජනාධිපති බරක් ඔබාමා අද ඉන්දිය නගර ශාලාව අමතුම් ලැබුවා. මේ සඳහා ඉන්දිය තරුණ ප්‍රජාව සහභාගී වීම විශේෂත්වයක්. අමරිකාවට ඉන්දියාවේ ඉතා හොඳ කොටස්කරුවෙක් විය හැකි බවයි මෙහිදී ජනාධිපති බරක් ඔබාමා අවධාරණය කළේ. ඊයේ දිනේ ජනරජ දිනයෙන් අනතුරුව ජනාධිපති ඔබාමා දිල්ලි නුවර පැවති ව්‍යාපාරික හමුවකටද සහභාගී වුණා. මෙහිදී ජනාධිපති ඔබාමා ප්‍රකාශ කළේ ඉන්දියාවේ සහ අමරිකාවේ වෙළඳ ගනුදෙනු සවිමත් කිරීම සඳහා මෙතෙක් භාවිතා නොකළ විභව පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ඔබාමා ප්‍රකාශ කරන්නේ ඉන්දියාව සහ අමරිකාව අතර පවතින ආනයන සහ අපනයන තවත් ඉහළ නැංවීමට දෙරටම වැඩි අවධානය යොමු කළ යුතු බවයි. මේ අතර අමරිකානු ජනාධිපතිවරයාගේ ඉන්දිය සංචාරයේ තවත් වැදගත් සලකුණක් සන්ටුවන් කරමින් දිල්ලියේ රාජගතිදී බෝ පැලයක් රෝපණය කරනු ලැබුවා. ලෝක සාමය ප්‍රාර්ථනා කරමින් බෝ පැලේ රෝපණය කළ ජනාධිපති ඔබාමා හට එහිදී ගාන්ධි පිළිරුවක්ද සමරු වශයෙන් පිළිගැනුණා. ඊසානදිග අමරිකාව දරුණු හිම්පතනයකින් පීඩා විඳිද්දී මෙක්සිකෝවේ කොලිමාගිරි කඳ අද සක්‍රිය වුණා. මේ පිළිබඳ තොරතුරු සමගින් දැල්වට අපවත් කිහිපයක් කෙටියෙන් දකිමු. ඊශානදිග අමරිකාවේ නිව්යෝක් නගරයේ ඇතුළු ප්‍රදේශ රසකට ප්‍රබල හිමපතනයක බලපෑමෙල්ල වී තිබෙනවා. ඒ සමගම ප්‍රදේශයේ සෙන්ටිමීටර 90ක් පමණ උසට හිම තට්ටු පතිති වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම දරුණු හිමපතනය හේතුවෙන් මිලියන 60කට අධික පුද්ගලයන් පිරිසක් පීඩාවට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා. මේ අතර ප්‍රදේශයේ ගුවන් ගමන් වාර 6500ක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගත්තා. හිමපතන හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන සහ පාසල් වසදම ඇති අතර වසදමනු පාසල් හෙට දිනේ ජලි විවෘත කිරීමට බලධාරීන් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ජාතික කාලගුණික මධ්‍යස්ථානයේ අනතුරු හංගුමින් පවසා සිටියේ ඊශානදිග අමරිකාවට හිම කුණාටුවක් ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි. මේ අතර අත්‍යවශ්‍ය හදිසි කරුණකට හැර තම රථ වාහන වලින් ගමන් යාමෙන් වළකින ලෙසද බලධාරීන් ජනතාවට දැනුම් දී තිබෙනවා. මෙක්සිකෝවේ කොලිමා ගිනිකන්ද පසුගියද සක්‍රිය වීමත් සමගම ජමහල තුළින් ගිනිතලු නිකුත්වීම ආරම්භ වුණා. කොලිමා යමහල් සංකීර්ණයේ මේ වන විට විදාරණය වී ඇති අභිනව ගිනිකන්ද වන අතර එහි සක්‍රිය පිපුරුම හේතුවෙන් මේ වන විට මීටර 100ක් ඉහළ අහස වෙත විශාල දුම් වළාවක් නිකුත් වෙමින් පවතින බව වාර්තා වනවා. පුද්ගලින් 10 දෙනෙකු මරණයට පත් කරමින් තවත් පුද්ගලින් 13 දෙනෙකුට තුවාල සිදු කරමින් ග්‍රීක යුද ජෙට්යානයක් අද අනතුරකට ලක් වුණා. අනතුරට හේතුව ජෙට්යානයේ බලය ගිලිහි යාම බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ජෙට්යානය ස්පාඤ්ඤ නේටෝ ගුවන් අභ්‍යාස මධ්‍යස්ථානයක් වෙත කඩා වැටි ඇති අතර එහි බලධාරීන් පවසන්නේ එම අභ්‍යාස මධ්‍යස්ථානයේ පුහුණු වෙමින් පැවති තවත් ගුවන් යානයක් මතට එය කඩා වැටුණු බවයි. අනතුර හේතුවෙන් යානා දෙකෙහිම ගුවන් නියමුවන් ජීවිතක්ෂයට පත් වුණා. එංගලන්තයේ ප්‍රථම කාන්තා බිෂොප්වරිය අභිෂේක ගැන්වීමේ උත්සවයක් ඊයේ යෝක් ප්‍රධාන දේපස්ථානයේ දී පැවැත්ුණා. පුරා පැය දෙකක් පැවති ආගමික වතාවත් තුළින් අනතුරුව පූජක ලිපිලෙන් බිෂොප් තනතුරට පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා විරෝධතා දක්වමින් සිටින පිරිස් පවසා සිටියේ කාන්තාවක් බිෂොප් තනතුරට පත් කිරීම එහි පාරිශුද්ධ භාවයට බාධාවක් වන බවයි.
මීට මාස 4කට පෙර මෙක්සිකෝවේ පාසල් ශිෂ්‍යයන් 43 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ දියක් කර අදාළ තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලමින් නිරිත දිග වෙස්ටර්න් නගරයේ විරෝධතාවයක් පැවැත්ුණා. ඊයේ පැවති මෙම විරෝධතාවය සඳහා දහසකට ආසන්න පිරිසක් සහභාගී වූ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. අවුරුදු 35කට පසු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සත්වෝද්‍යානයේ රයිනෝ පැටවක උපත ලැබුවා. මෙය අදාළ සත්වෝද්‍යානයේ සිදු ප්‍රථම රයිනෝ උපත වීම විශේෂත්වයක්. උපත ලද කුඩා රයිනෝ පැටවා නිරෝගී තත්ත්වෙන් පසුවන අතර සිය මවගේ ආදරෙන් පියවර කිහිපයක් ගමන් කළ බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. IPL තරඟ පවාදීම් සම්බන්ධයෙන් ඉන්දිය සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං ධෝනිගෙන් අදහස් විමසා තිබෙනවා. ඒ පිළිබඳව සමගින් ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් දැන්. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟ පවාදීම් සම්බන්ධයෙන් ඉන්දිය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං ධෝනි ප්‍රථම වරට අදහස් දක්වා තිබෙනවා. IPL තරඟ පවාදීම් පිළිබඳ පරීක්ෂණවලදී ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වූ කණ්ඩායමක් වන්නේ ධෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමයි. එම කණ්ඩායමේ කළමනාකරු වූ කුරුණාදන් මේයප්පන් මෙන්ම ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාටද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහංචි පැනවුණා. ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම තරඟ පවාදීම් වලට අදාළ ක්‍රීඩකයන් 13 දෙනෙකුගේ නම් මුද්‍රා තැබූ කවරේ ලබා දුන් බව සඳහන් වෙනවා. මෙම ක්‍රීඩකයන් 13 දෙනා අතරට ඉන්දිය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං ධෝනිගේ නමත් ඇතුළත් වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. මෙම තරඟ පවාදීම් පිළිබඳව අදහස් දැක්වූ ධෝනි කියා සිටියේ තමාට එරෙහිව තහවුරු කළ හැකි චෝදනා නොමැති බවයි. එහෙත් ඉදිරිදී පැවැත්වෙන පරීක්ෂණවලදී තමාගේ නම තවදුරටත් සඳහන් විය හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එළමෙන ලෝකසන තරඟවලදී ඉන්දිය කණ්ඩායමේ අංක 3 තිතිකරුවා විරාට් කොහ්ලි ක්‍රීඩා කිරීම ඉන්දිය කණ්ඩායමට වඩාත් වාසිදායක වන බව ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායකයෙකු වන එන් චැපල් පවසනවා. ශිඛර් ධවන් සහ රෝහිත් ශර්මා ආරම්භක පිතිකරු යුගලයේ ලෙස ක්‍රීඩා කිරීමත් අංක 3 ස්ථානයේ සුපිරි ක්‍රීඩක විරාට් කොහ්ලි ක්‍රීඩා කිරීම වඩාත් යෝග්‍ය බව ඔහු පෙන්වා දෙනවා. පසුගිය කාලය තුළ ඉන්දිය කණ්ඩායමේ අංක 3 පිතිකරු ස්ථානයේ අත්හදා බැලීම් කිහිපයක් සිදු කළ අතර එම ස්ථානයට සුදුසුම ක්‍රීඩකයා දැන් හමු වී ඇති බවයි එන් චැපල් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යවුන් කණ්ඩායම අතර පළමු 3 දින යවුන් ක්‍රිකට් තරඟය ලබන බදාදා දමුල්ලේදී ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වන්නේ පෙබරවාරි මාස 2 වෙනිදා පල්ලි කැලේදී. කණ්ඩායම් දෙක අතර පැවති එක් දින තරඟාවලිය බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 3-2 ලෙස ජයග්‍රහණය තහවුරු කරගත්තා. එම ක්‍රීඩා පොතත් සමගින් අද නියමිත ප්‍රධාන ප්‍රකාශය අවසන් වෙනවා. හෙටත් නැවුම් පොත් සමගින් රාත්‍රී 7:30ට හමු වෙමු. සුබ රාත්‍රියක්.